ஐபோன் கேண்டி டிவி ஆதரணீய ரசிக ஹிதவுதுனி அதත් අපේන ඔබේ ආලින්දයට අපේ රටේ බිහි වෙච්ච රටේ පිනට බිහි වුණ විශේෂයෙන් මේ රටේ සිනමා කර්මාන්තය වෙනුවෙන් දරදී අදින සුන්දර මිනිසෙක් සමග අද අපි කැන්ඩි ටීවි තුලින් ලස්සන කතා බහ කිය දෙන්නයි මේ සූදානම්. ඔහු ගැන කිව්වොත් ඔහු කැලේ විශ්වවිද්‍යාලයේ රුසියානු භාෂා සම්බන්ධ බාහිර කථිකාචාර්යවරයෙක්. ඒ වගේම රංගන ශිල්පී චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. අනාගතයේ දැවැන්ත සිනමා නිර්මාණයක අධ්‍යක්ෂකවරයෙක්. කවුද මේ? හිතවතුනි, ඔහු තමයි රාජපක්ෂ බුදියන්සේලාගේ මංගල මඩුගල්. අයිබෝන් අයියා. ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ? ඇත්තට මේ දවස්වල විශේෂ දෙයක් නැහැ. පසුගිය දවස්වල මම කරපු යකඩේ දින චිත්‍රපටියේ මේ දවස් එඩිටින් ඉවරගෙන යනවා. අපි ඩමින් පටන් ගන්නවා හිතා ඉඳලා. ඊට අමතරව අපි තව නිර්මාණයක් කරලා තියෙනවා රුවන්තාරක කියලා. ඒකටත් කඩිමුඩිය ලැහැස්ති වෙනවා. ලැහැස්ති වෙනවා. රටේ තියෙන වර්තමාන තත්ත්වෙත් එක්ක කොහොමද ඔබතුමා මේ සිනමාව ඇදගෙන යන්නේ? ඇත්තට ඒක බැරෑරුම් ප්‍රශ්නයක්. ද මේ ලංකාවේ දැන් තියෙන තත්ත්වයක් එක්ක සිනමාව ඇත්තට අපිට ගොඩ ගන්නවා කියන හරි අමාරු කාර්යයක්. ගොඩ ගන්න පුළුවන්. ඔබත හොඳ නිර්මාණ බිහි වෙන්න ඕනේ. රටේ මිනිසුන්ට අපි හොඳ නිර්මාණ දීලා මිනිස්සු ආපහු සිනමා ශාලාවට ගෙන්න ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ හොඳ නිර්මාණයක් බිහි වුණොත් ඇත්තට අපිට ඉන්නවා පේසිකුව. ගොඩක් අය කියනවා දැන් ෆිල්ම් බලන්නේ ලංකාවේ මිනිස්සු මේමයි කියලා. නමුත් මං නම් ඒ මතේ ඉන්නේ නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් අනිවාර්යයෙන්ම පේසිකුව වෙනවා සිනමා ශාලාවට. ඒ නිසා මම ගොඩක් වෙලාවට මගේ අධ්‍යක්ෂවරයෙක් ඉන්න හොඳ ප්‍රවීණ අපි දෙන්න එකතු වෙලා හොඳ නිර්මාණ කීපයක් කරලා තියෙනවා. යකඩ ජීනු සඳ දඩයන් රුවන්තාරක චිත්‍රපටි තුනක් එන්න සඳ දඩයම තමයි මුලින්ම පටන් ගත්තේ. ඒකත් ඉවරයි. යකඩ ජීනු චිත්‍රපටිය මේ දවස්වල අපි එඩිටින් කරනවා. ඒකත් ඉවරයි. අපි හිතන දඩයම් කරලා සිනමා ශාලාවලට දාන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ දැන්. දැන් අයියා මේ වගේ අසීරු කාලයක සිනමා නිර්මාණ තුනක් කියන්නේ අභියෝගයක්. කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඔබ දැවැන්ත ව්‍යාපාරිකයෙක් කියලා නම් මම දන්නේ නැහැ. ඇත්තට චිත්‍රපටි තුනක් කරලා තියෙනවා. මේ තුනේදී මම පළමුව කළේ සඳ දඩේ. ඒ චිත්‍රපටි ඇත්තට මට ගොඩක් අය උදව් කරපු අය ඉන්නවා. නම් වශයෙන් කියන්නේ කීප දෙනෙක්ම ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. ඒ නිසා මම නොකිය ඔක්කොටම ස්තුති කරන්නම්. මේ මට මේ නිර්මාණයට සම්බන්ධ වුණ අයට. ඒ වගේම ඊට පස්සේම තව නිර්මාණයක් කළා යකඩ දියණිය කියලා. ඒකෙත් මම නිෂ්පාදන කළාට මට අපේ නංගි කෙනෙක් ඉන්න අනුවර ඒ නිරෝෂා කුමාරි රත්නායක කියලා. ඒ නංගි තමයි ගොඩක් ඇත්තට මුදල් ආයෝජනය කළේ මේ චිත්‍රපටියට. අනිත් පැත්තෙන් මගේ තියෙන හැකියාව මගේ තියෙන සම්බන්ධතා ඒ කැමරා ඒ උපකරණ ඒ සම්බන්ධව මම සම්බන්ධීකරණය කරලා ඒ අවශ්‍ය හැම පාසුකම් ගත්තා. ඒ නංගිගේ උදව් උපකාර ඇතුළ තමයි මේ චිත්‍රපටි කළේ. එයාගේ පුතත් ඇට් කරන මේන් රෝල් එක වශයෙන් ඇත්තටම මේ චිත්‍රපටි කියන්නේ අමුතුම චිත්‍රපටියක්. මොකද හේතුව මේ චිත්‍රපටි ගොඩාක් ආධුනිකය තමයි රඟපාන්නේ. මොකද අපිට ඕනේ ආධුනිකයන්ට තැනක් දෙන්න. ඒ නිසා අපි තීරණ කළා ප්‍රවීණ නළියන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන අනිත් ආධුනිකය ආධුනිකව ඒගොල්ලෝ නිර්මාණ රඟපාලා ඒ රඟපෑම් කටයුතු වලින් හොඳ දක්ෂතා තියෙන අය ගත්තේ. ඒගොල්ලන්ට තැනක් දෙන්න ඕනේ ඉඳ තමයි අපි ගාමිණී වේතර මාත්‍රේ මමයි කතා කරගත්තේ. අපි මේ නවකයන් දාලා මේ ෆිල්මයක් කරමු කියලා. ඇත්තටම සාර්ථක වුණා. නවකයන් ගත්තට මේ චිත්‍රපටියේ ගායක ගායිකාව බොහොමයක් ඉන්නවා. ප්‍රවීණයන්. එතකොට සංගීතයේ ප්‍රවීණයන් අපි උදාහරණයක් වශයෙන් බණ්ඩාර මහින්ද බණ්ඩාර සංගීත අධ්‍යක්ෂවරයා. ඊට පස්සේ දයාන්විතා රතවල් මහකීතුව තවත් ගායක ගායිකා කිවිණෙක් ඉන්නවා. ඊට පස්සේ තව සින්දුවක් තියෙනවා අපේ සාන්ත ගාල්ගේ මරණය කියන සින්දුවක් තියෙනවා. ඒ වගේ ප්‍රවීණව සම්බන්ධ කරගෙනත් මේ සින්දු සංගීතමේ හැම දෙයක්ම අපි කරලා තියෙනවා.
නමක නළුලියන් වුණාට අද නිර්මාණය බලද්දී ඕගොල්ලන් තීරේ අපි මේ චිත්‍රපටියට සෑහෙන මාසුණා ලක්ෂ 60 70ක් වියදම් වුණා චිත්‍රපටියට මේ අපි ලංකාවේ ගොඩාක් තැන්වල ගිහිල්ලා තමයි රූගත කළේ පිළියන්දල නුවර ගම්පොළ නුවර වට ගොඩාක් තැන්වල අපි රූගත කළා ඒ වගේ දෙවන්ත නිර්මාණයක් ඉදිරියේදී පේශිකන්න බලා ගන්න පුළුවන් රුවන් තාරකා චිත්‍රපටිය සම්බන්ධව මොනවද කියන්නේ රුවන් තාරකා චිත්‍රපටියත් ඇත්තටම මුලදී මම සම්බන්ධ වෙලා හිටියේ නෑ චිත්‍රපටියට නමුත් අවසානයේ ගාමිණී වායතර මාත්මගේ ඉල්ලීමක් කළා පුළුවන් නම් මේ දායක වෙන්න කියලා අන්තිමට මේ චිත්‍රපටියත් මම අභියෝග වශයෙන් බාහිර ගත්තා මේකත් ඉවර කරන්න පුළුවන් චිත්‍රපට නිර්මාණයක් හොඳ කතාන්දරයක් හොඳ ප්‍රවීණ නළුවෙක් ඉන්නවා ඒසා ඒ නිර්මාණයත් මම ඇත්තටම බාර ගත්තා කරන්නේ මම ඇත්තටම ගොතු ඔබතුමා ඇහුවනේ ප්‍රශ්නයක් ව්‍යාපාරික මම ඇත්තට ව්‍යාපාරිකෙක් නෙවෙයි ඊට පස්සේ ආයි මුදල් කොහෙන්ද මුදල් ඇත්තටම මම ගොඩක් මට උදව් කරපයින යාළ මිත්‍රයෝ ඊට පස්සේ මම කරන්නේ ලංකාවට ඩොලර් වෙන රස්සාවක් ඒ කියන්නේ සංචාරක මාරු උපදේශකවරේ වශයෙන් වැඩ කරනවා මට ඒ මුදලුත් කොටසක් යොදාගෙන යොදාගෙන යාළු හිත මිත්‍රයන්ගේ සහයෝගය ඇතිව තමයි මේ නිර්මාණයක් හැම නිර්මාණයකටම මම දායක. යකඩ දිනුව චිත්‍රපටියේ දෙවිම්ම මුල් තැන දීලා තියෙන ආධුනික නළුලියන් කියලා. අපි සඳ දඩේම ගත්තොත් ඉන්න රංගන ශිල්පීන් කොහොමද? සඳ දඩේමෙත් ඇත්තටම ගොඩාක් ප්‍රවීණ නළුලියෝ ගොඩක් ඉන්නේ යකඩ දිනුවට අමතරව. යකඩ දිනුව ප්‍රවීණයන් චුට්ටක් අඩුයි. අම සඳ දඩේමේ අපේ නැසිගේ විසාකා සිරිවර්ධන නිල්මිනි තෙන්නකෝන් සුමිත් මුදන්නායක චාමීර ලියනගේ කාවෙන්ද දුල්ෂණි වගේ ප්‍රධාන කණේ නළුලියෝ ඉන්න තව ගොඩක් ඉන්නවා ඒ ප්‍රධාන වශයෙන් ඒගොල්ලොන්ගේ ටීම් බලන්න පුළුවන් ඊට පස්සේ ප්‍රධාන චරිතයක් කරනවා අපි නොහිතපු කෙනෙක් ඒ රංජිත් දිසානායක කියලා ඕගොල්ලන්ට මතක ඇති සිගුරුලියත් ෆිල්ම් එකේ වාගේ මේ ඒ ප්‍රධාන නළුවා ඇත්තටම පොඩ්ඩක් මිටි කෙනෙක්. එයාගේ දක්ෂතාවයෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇත ඉදිරියේදී සඳ දඩේ මේ ඊට අමතරව අපිට ඒ නිර්මාණයේදී සංවේදී පුවතක් තමයි දකින්න පුළුවන්. අහ්. ඒ අමුතුම කතාවක් ඒක. පොඩක් වෙලාර සිකුරුලිය මතක් වෙයි නමුත් ඒ වගේ නෙවෙයි ඊට වැඩි හාත්පසින් වෙන කතන්දරයක් තමයි දකින්න අපි. දකින්න අපි. එතන රුවන් තාරකා චිත්‍රපටියේ ඉන්න නළුනිලිය සම්බන්ධව කිව්වොත්. අත්තර වශයෙන් මට නම් ගොඩක් මතක නැහැ නමුත් මාතකට එන්ට්‍රික් විතරක් කියන්නම්. එතනදී ප්‍රධාන චරිතයක් රඟපානවා පීටර්ස් මිනිස් අයියා. ඊට පස්සේ කමල් දේශප්‍රිය ශශි බබා ඊට අමතරව අපේ ශ්‍රියානි නුගේර මහත්මිය අපි ෆිල්ම් දෙකම ඇඩ් කරනවා ෆිල්ම් දෙකට වැඩි තුනකම මම හිතන්නේ තුනේම ඉන්නවා ෆිල්ම් තුනේම ඉන්නවා ශ්‍රියානි නුගේර අක්කා ඇතර අපිට ගොඩක් සහයෝගයක් දෙන හැම නිර්මාණිකෙදිම අපිට සහයෝගයක් දෙන රංගන ශිල්පිනියක් ප්‍රවීණ ඊට අමතරව පැතුම් චන්දසිරි සම්පත් අතාවුද අශානි පෙරේරා ඒ වගේ ප්‍රවීණ ආධුනික ගොඩක් මේ අය ඒ නිර්මාණය දකින්න පුළුවන්. මගලෙන් අහන්න ඕනේ යකඩ දියණිය රූගත කරන අවස්ථාවේ බොහොම සංවේදී පුතක් ආරංචි වුණා ප්‍රධාන අලුව සම්බන්ධව. ඇත්තට ඒක මට තාම දරා ගන්න බැහැ සිද්ධිය. අපි අවසාන රූගත කිරීම තිබුණේ ගල්කිස්ස මුහුදු වෙරළේ. ඒ සින්දුවකින් තමයි ඒක නිමා වෙන්න තිබුණේ අවසාන රංගනේ. මේ ඊට පස්සේ අත අපේ මට නිර්මාණයට නිෂ්පාදනය කරන්න මුදල් අංශයෙන් වියදම් කරපු නංගිගේ ඒ නිරෝෂා නංගිගේ පුතා ප්‍රධාන චරිතය රඟපාන එක ඇත්තට අපි කාතරේ තාදරයක් දිනාගෙන හිටියේ හොඳ ගතිගුණ වලින් පිරිච්ච හොඳ මල්ලි කෙනෙක්. ඉතින් අපිට තාම හිතා ගන්න බැහැ මොකද උනේ කියලා. එදා රූගත කරමින් අවසාන කරලා මෙයා මම හිතන්නේ දා බැස්ස දවල් මෙයා තව යාළුවෙක් එක්ක ඇවිල්ලා හිටියේ. එදා නුවර ගියා රෑම ගිහිල්ලා තියෙනවා.
කොහොමරි පාන්දර වෙනකොට නුවරට නගා වෙලා තියෙනවා කොහොමරි වැස්සට දෙමලා හරි මොනවා හරි දෙයක් කියලා කොසෙම දන්නටිය සෙම ඇවිස්සලා උස්ම ගන්න බැරිවල සෙම හිරවිලා එයා අපේ ඇතරින් විය වුණා. ඔය අපිට හිතාම හිතා ගන්න බැ මොකද උනේ කියලා ඇත්තටම. මේ මේ මොකද එයා අපිට නුවරට ගොඩාක් හැම පැත්තෙන් බැලුවොත් එයා දක්ෂතාවයෙන් මෙමටයි කියලා කියන්න බැරි තරුණ කොල්ලෙක්. බොක්සින්ද පරාටි ජූඩෝ හැම පැත්තම දක්ෂ ළමෙක්. මෙයා එයාගේ අනුරුද්ද රත්නගේ මාමා කෙනෙක්. මෙයාත් බොක්සින් වලින් හොඳ ඉහළම ගිය කෙනෙක්. අපේ ඉස්කෝල කීපයකම කෝච් වශයෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් අදටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඒක සීනයක් වගේ තමයි. අද කෙනෙකුට කනගාටුවක් තියෙනවා. කනගාටුවක් දැනෙනවා ඇත්තනම්. දුකක් දැනෙනවා. මේ චිත්‍රපටියේ කට්ටිය අපිට ඒගොල්ලන් ගෙදර ආයට අම්මට තාත්තට මේ බලන්න පුළුවන් වේවිද කියන්න බෑනේ මේ ඇත්තට ඒ තරම් සංවේදී විවේයි මං හිතන විදියට ෆිල්ම් එක. මොකද අපි අතරේ තාම ඉන්නවා කියලා අපිට දැනෙන්නේ තාම. ආදරණීය හිතවතුනි ඒ සංවේදී පුවත මා දන්නවා. මොකද ඔහු විද්‍යාර්ථ විද්‍යාලයේ දක්ෂ බොක්සින් ක්‍රීඩකේ පාදශිෂ්‍යේ ඒ දක්ෂයාගේ දක්ෂකම් අවසානයේත් එක් මං හිතන්නේ රෝගගත කිරීම කරා සියල්ල අවසන් කරා කරා නමුත් ඔහුගේ දක්ෂතාවය දකින්න අද ඔහු අපතර නැහැ. දැන් මඩුගල්ලායගේ මේ නිර්මාණ කරගෙන යද්දි දරදිය ඇද්ද පිරිස ඇති ඔබතුමාට මතක් කරන්න. මේ ඇත්තටම දරදිය ඇද්ද කිව්වනේ ඒ මුළු ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඔක්කොම නම් කියන්නේ කිව්වොත් ඇත්තට මට මතක නැහැ ගොඩාක් අය නම්. නමුත් ඒ ඔක්කොට මේ නෙමතවතාවක් ස්තුති කරන්න ඕනේ. විශේෂයෙන්ම යකඩ දියණිය කරද්දී සම්බන්ධීකරණ කටයුතු ගොඩාක් කරලා දුන්නේ ධම්මික දසුන් අපි කියන්නේ කතරගම මල්ලී යන්නේ. ඇත්තට ඒ සහෝදරයාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊගාවට මේ චිත්‍රපටි තුනේම සටන් අධ්‍යක්ෂවරයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෙතුම් චන්දසිරි. එතුමාගේ මුදල් ලැබෙන සහායකය එමටයි. ඊගාවට තවත් ඊට වැඩි තවත් කෙනෙක් මතක් වෙයි. අමතක කරන්න බැරිම පුජ්‍යලයා තමයි අපේ කැමරා අධ්‍යක්ෂතුමා. එතුමා නැත්තම් මේ නිර්මාණ කොහෙන් කළේ කියලා දන්නේ නැහැ. මට දෙන සහයෝගය එමටයි මෙතයි මෙතෙකයි කියලා කියන්න බැරි සහයෝගයක් එතුමා මට දෙන්නේ. අපේ චානක සේනාධීර. අද ජාත්‍යන්තරයට පවා නම් ආරංගිය මගේ හිතවත් කැමරා අධ්‍යක්ෂවරයා. මගේ ඉදිරි නිර්මාණවලදී අනිවාර්යයෙන්ම මම ඔබ සම්බන්ධ කරගන්නවා. හොඳ ඇහැක් තියෙන, හොඳ දැක්මක් තියෙන හොඳ පුජ්‍යලයෙක්. ඊගාවට මේ ප්‍රොඩක්ෂන් වලදී මට කැමරා බඩු ඒ එයාගේ පිරිස සම්බන්ධීකරණය කරන කිසිරේව පන්නගේ ඒ එතුමත් ඒ වගේම තමයි. මට හැම වෙලේම කියම මචං උඹ සල්ලි මට ඕන්නේ ආරම්භලයන් බඩු ටික. ඒ වගේ සහයෝගයක් දෙන්න. එයාලාගේ වැඩ කරන රංජිත් රංජිකර ඉන්න හොඳ ඒ කියන්නේ මේ කැමරා බඩු සම්බන්ධීකරණ එයාට බාර දීලා වගකීමක් ගන්න පුළුවන් පුජ්‍යලේ රංජි. එතකොට ඔව් ඔහුත් ඇත්තට මතක් කරන්න ගම වෙලාගේ. ඒ වගේම කැමරා අධ්‍යක්ෂණය ප්‍රඩක්ෂන් ඒ අමතරව මගේ අධ්‍යක්ෂතුමත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ගාමිණී වේවිතාරම. එතුමත් ඇත්තට අපි කියන ඕනම දෙයක්. ඒ කියන්නේ ඕනම දෙයක් කියන්නේ සමහර දකින්නත් එතුමාට අමතක් වෙන දකින්නත් පේන්නේ නැති තැන් පව ගාමිණී අපි මෙහෙම ගත්තොත් හොඳයි නේද කියනවා. ඇත්තට එතුමා නිහතමානීව ඔව් මල්ලි මේ ඒක ලස්සනයි නේද. ඒ වගේ හොඳ නිහතමානී පුජ්‍යලයෙක්. එතුමාට පේන්නේ නැද්ද බල අනිත් කවුරු හරි කිව්වොත් එතුමා ඇත්තටම පිළිගන්නවා. ඒ වගේ හොඳ නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම මෙතනදී මේ තවත් මතක් කරන්න කීප දෙනෙක් හිටියා. ඊගාවට අපේ දෙකටන තාරක මල්ලි ඊගාට කුමාර මල්ලි ඉන්න දෙකටනේ. එයා ඊට පස්සේ පිළියන්දල මගේ හිතවත් සහෝදරයෙක් ඉන්නවා. අපි නමත් මතක නැහැ දැන් කීප දෙනෙම ඉන්නවා. මතකුණාවයි මතකයි මතකයි. එතුමාත් අනිවාර්යෙන් මතක් කළ යුතු පුද්ගලෙක්. මඩුගලයට තවත් මං හිතන්නේ ඇති අමතකුණ කීප දෙනෙක්. ඔව් ඇතර විශේෂයෙන් මේ සඳුදඩේමේදී ගොඩාක් උදව් කරපු ඉන්න ලලිත් බණ්ඩාර අයියා. එයා විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම
පිළියඳල මගේ හොඳම හිතවතෙක් සීජාරේ වැඩ කරන්නේ චමින්ද හෙට්ටි ආරච්චි මහත්තයා. එතුමත් නිස්පාදනයේ මට සහායකත්ව ලබා දුන්නා මේ සතදඩේ මේ ෆිල්ම් එකට. එතුමත් විශේෂයෙන්ම මතක් කරන්න. සිනමා නිර්මාණ තුනකට නිෂ්පාදනයෙන් දායක වුණා. විස්තර අපි කතා කරමු. අතීතයට පොඩ්ඩක් යමු. පාසල් සමය සම්බන්ධව චුට්ටක් කතා කරමු. පාසල් සමය. ඇත්තට මම ගමේ ඉස්කෝලේ ගියේ මඩුගල්ලේ. මම ඒ ඉස්කෝලේ ගියේ පහ ශ්‍රේණිය දක්වා පමණයි. ඊට පස්සේ මම 1977 ගමෙන් පිට වෙනවා. පිට වෙලා මම යනවා කොළඹට. කොළඹ මම ඒ උසස් අධ්‍යාපනය හදාරනවා කොළඹ. 1987 මම රුසියාවට යනවා. කියන මම ඉගෙන ගත්තේ මුගේගොඩ සුබද්දරාම පිරිවෙනි. සියෙන් මතක් කරන්න ඕනේ මම උසස් අධ්‍යාපනය සම්පූර්ණ ඕලෙවල් ඒලෙවල් සම්පූර්ණ මම සුබද්දරාම පිරිවෙනි තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මට එහෙම සිස්සත්වයක් හම්බ වෙනවා රුසියාවට යන්න. වැඩිදුර අධ්‍යාපනයට 87 ඒලෙවල් 86 කරලා 87 මම රුසියාවට යනවා. එහේ මම MA ඩිග්‍රී කරනවා රුසියන් භාෂාව සහ සාහිත්‍ය. ගියේ නම් ඇත්තටම ඉන්ටර්නල් ලෝ කරන්න ගියේ. මොකද මට ඒ දේ එක ලැබෙන්නේ නැහැ. මම ඊට පස්සේ රුසියානු භාෂාව සාහිත්‍ය කරනවා. රුසියානු භාෂාව. රුසියානු භාෂාව. ඒ කියන්නේ බර් උපාධිය සම්පූර්ණයෙන්ම හදාරන්නේ රුසියානු භාෂාව. රුසියානු භාෂාව. ඒ කියන්නේ කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව මට තියෙනවා තියෙනවා. MA ඩිග්‍රී කළේ. ඊට පස්සේ මම 97 ලංකාවට එනවා. ඒක ටික කාලයකින් කැලණි විශ්වවිද්‍යාලේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් වැඩ කරනවා රුසියානු භාෂාව සම්බන්ධව. 2002 සිට 2009 දක්වා මම රුසියානු භාෂාව ළමයින්ට මගේ ඉගෙනගත් දේ ලබා දෙනවා. ලබා. ඒ කියන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පමණක් නෙවෙයි ගුරුවරයෙක් කතිකාචාර්යවරයෙක් හිටපු. හැබැයි ඔබ සාමාන්‍යයෙන් මට මතකයි පෞද්ගලික දවස්වල අපි විෂුවල් එකක් කරන වෙලෙත් ඔබ ඒක ගුරුවරු ළමයෙකුට කියලා දෙනවා වගේ තමයි ඒ දේවලුත් කියලා දෙන්නේ. ඒක ඇඟෙන් වෙන දෙයක් නේ. ඔව්. ගුරුවරෙක් වශයෙන් ඇත්තට දැනුත් මම කරන්නේ මොකද්ද මේ ඊට අමතරව මම බාහිර කතිකාචාර්යෙක් වශයෙන් අමතරව මම රුසියාවේ කියලා සංචාරකයන් සම්බන්ධව වැඩ කරනවා. ඒ කියන්නේ රුසියානු භාෂාවල් ලයිට් ලෙක්චර් කෙනෙක් වශයෙන් වැඩ කරනවා. මම හිතන්නේ මේ වගේ සුන්දර තැනක ඔබතුමාගේ මේ සාකච්ඡාව ලබා ගන්න අපිට උදව් කරා මේ හිමිකාරිත්වය මාර්සිංහ අය වෙන කවුරුත් නෙවෙයි ආදරණීය හිතවතුනි මේ හිමිකාරිත්වය අපේ මඩුගල්ල අයගේ හොඳම යාළුවා පොඩ්ඩක් මතක් කරගන්න. ඇත්තට මේ මාධව මාර්සිංහ කියන්නේ මගේ හොඳ හිතවතෙක්. අපේ හිතවත්කම මං හිතන්නේ අවුරුදු 20කටත් වැඩි. ඇත්තට එතුමත් කලාකාරයෙක්. ඉතින් එයා මේ වගේ ව්‍යාපාරයක් කළාට කාලෙක එක්තරා අවස්ථාවකදී එතුමාගෙත් බලාපොරොත්තුවක් තිබුණා හොඳ නිර්මාණයක් කරන්න. ඊට පස්සේ එතුමා කැමරා ඒ අවශ්‍ය ෆිල්ම් එකකට අවශ්‍ය හැම දෙයක්ම ගෙනල්ලා දුන්නා. මුත් ෆිල්ම් එකත් දර්ශකවරුන් කෝටි 5ක බජට් එකක් මම හිතන්නේ. ඒ කාලයගේ හැවෑමෙන් ඔය ඒ සාරංග බොම් ඉවිරීම කේක හැලැප්පීම මත යම් කිසි හේතු තියෙන ඇති සමහර විට එතුමාට ඒක නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මෙයාට මේ හැමදේම එයා විකුණලා දැම්මා. නමුත් අපේ කලාත්මක හැඟීම් එතුමාගෙන් ගිලිහිගියේ නැහැ. එක්තර අවස්ථාවකදී එතුමා මට කියනවා "ඒක තව සල්ලි තියෙනවා" ඉතුරු වෙලා ඒ සල්ලි මේ ඊගා නිර්මාණය යොදා ගන්න කියලා. ඇත්තට මගේ සතදඩේ මේ ෆිල්ම් එකට එතුමා ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ නිසා ඇත්තටම බෙහෙවින් ස්තුති කරන්න ඕනේ මාර්සිංහ මහත්මයා. ඒක බොන්න හරි. ඇත්තට ගිරාගම කියන්නේ නිව් ගිරාගම ටී පැක් කියන නම එතුමා මේක ආරම්භ කළ තියෙන හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ සම්බන්ධ හසල දැනුමක් තියෙන පුජ්‍යලේ මම හිතන්නේ ඔබතුමාටත් ඒක ගුණ එකෙන්ම රසය දැනේ. ඒ නිසා නැවත වතාවක් මාර්සිංහ මහතා බොහොම ස්තුතියි.
මඩුගල යකිව වගේම නිව් ගිරාගම ටී ෆැක්ටරි තේක බොහොම රසවත්. ඔබටත් ආරාධනා කරන නුවර පැත්තේ යනවා එනවා නම් පොඩක් ගොඩ වෙලා යන්න ඕන වෙලා රසවත් තේ පැන් සංග්‍රහය මුත් ඉඳලා යන්න පුළුවන් නිව් ගිරාගම ටී ෆැක්ටරි පිළිම තල. ඔබතුමාගේ හොඳ යාළුවෙක්. අපිට මතකයි අපේ පෙර නිර්මාණයකටත් ලොකු දායකත්වයක් දුන්නා. බයිලි ස්තුතිවන්ත වෙනවා මමත් ඔබතුමාට. මේ ව්‍යාපාර දින දින දියුණු වේවා. ඔබ වැනි කලාකාමී හැඟීම් තියෙන ආදරණීය ව්‍යාපාරිකයන් අපේ රටේ තව තවත් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මනුගල අය. දැන් ඔබ හොඳ වෘත්තියක්. අපේ රටට මේ වෙලාවේ අවශ්‍යම ඩොලර් සංචිත පුළුවන් තරම් අදින්න ඔබතුමා මාර වේසක් ගන්න. ඉතින් මේ රැකියාව කරද්දී ඇයි චිත්‍රපට නිෂ්පාදනය කරන්න එන්න හිතුනේ? කවුද මෙතෙන් පාර කැපුවේ? ඇත්තටම මේ අහම්බෙන් සිදුවීමක් නෙවෙයි මේක. හේතුව මේ ඒ කාලේ මම පොඩි කාලේ අපේ අප්පච්චි කැමරා ස්ටිල් ෆොටෝග්‍රැෆ් කරන ගමේ. ඉතින් අපේ ගමේ උඩ දුම්බර මඩුගල්ලේ ඒ කාලේ ෆොටෝ ගත්තත් අප්පච්චි ගාව ෆොටෝ තමයි වැඩි. අප්පච්චි කියන්නේ කලාකාරයෙක්. එතුමත් එක්තරා ෆිල්ම් එක පොඩි කොටස කරක බාර තියෙනවා. අක්කර පහ චිත්‍රපටිය මතක ඇති. පරණ චිත්‍රපටිය අක්කර පහේ චිත්‍රපටිය අප්පච්චි තියෙනවා. ඉතින් සමහර විට ඒ ආභාෂය දන්නේ නැහැ මටත් ලැබිලා තියෙනවා. මොකද එයා තරුණ කාලේ ඉන්දියාවට පවා යන්න හදාලා තියෙන රංගනය හදාරන. ජම්මල යන්න දීලා නැහැ අම්මා. ඒවත් නවතී කියලා දන්නේ නැහැ. සමහර විට කොහොම හරි අය අප්පච්චි ආභාෂය තමයි මටත් මං හිතන් ලැබිලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය නෙවෙයි අතට මමත් නිෂ්පාදනයට ආවේ හම්බෙන්නේ. මමත් ඇත්තට ඉස්සර රඟපාන්න තමයි කැමැත්තෙන් හිටියේ. ඉතින් රුසියාවේ ගිහිල්ලත් කැමරා බඩු අරගෙන ෆොටෝ සුද්ධ කරන ඒවා ෆොටෝ ඒවා තමයි නීරුනේ ඉගෙන ගන්න ගම. ඊට පස්සේ මම ලංකාවට එනවා. ලංකාවට පස්සේ අහම්බෙන් වගේ අද එංගලන්තේ ඉන්නේ මගේ යාළුවෙක් ඉන්න උපාලි දිසානායකයන්. එතුමා තමයි මුලින්ම මෙතෙන්ට මාව තල්ලු කළේ. මේ වගේ නිර්මාණ අපි කරමු. ඉතින් ඇත්තට අද මම එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම මේ කලාවට සම්බන්ධ කිරීම ගැන තුනෙන් පස්සේ මට ගොඩාක් කට්ටිය හමු වෙනවා. තිස්ස බේසේකර මහත්තය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම 2008 නිර්මාණය කරන ටෙලි ඩ්‍රාමා එක පෙරහඬ එහෙන මානේ කියලා. නමුත් ඒක කරන්න හම්බුනේ තිස්ස මහත්තයගේ අභාවයෙන්. පස්සේ ඒ නිර්මාණය මට කරන්න හම්බුනේ. නමුත් කොටස් 10ක් විතර මම රූගත කළා මයියන්ගෙන්. තිස්ස මහත්තයත් ඒක රැඩ් කළා. කොළඹදී මමයි තිස්ස මහත්තයයි යන අතරේ, ඒ කියන්නේ මම තමයි එතුමයි කියන්නේ ගිය ගෙදරට ගිහලා එක් කියන්නේ ආපහු කොළඹට එක් කියන්නේ ඒ දවස් කීපයක්ම එතුමත් එක්ක මම මගේ කාර් එකේ යන අතරතුර එතුමා මට සිනමාව උගන්වන්නේ. එතුමෙන් ගොඩාක් මම සිනමාව ඉගෙන ගත්තා. එදා ගොඩාක් කලාකරුවා ජෝ අබේවික්‍රම බලා මගේ නිර්මාණයේ හිටියා. වීනා ජයගොඩි, වසන්ත චතුරානි. නමුත් මට ඒ නිර්මාණය කරගන්න බැරුව යනවා. තරමක දිනව තිනවා. ඊට පස්සේ 2009 දී මම යවෙනවා සිනමාවට. සුමිත් රෝහණ නිතිත්වල්ගල කියලා මාත්මි මට ආරාධනා කළා චිත්‍රපටයක් කරුම් කියලා. එතනදී ගොඩක් මම කල්පනා කළා. මම දන්නේ නැහැනේ සිනමාව ගැන. නමුත් ඒ නිර්මාණය මම කැමැත්ත වෙනවා, කැමැත්තක් දෙනවා. නමුත් කියපු බජට් එක නෙමෙයි මට හම්බුනේ. මම හිතේ පොඩි ගාණකින් කරන්න හම්බ වෙයි කියලා. නමුත් ඒක කරගන්න බැරුව ගියා. අන්තිමට ලක්ෂ 80-90-100 දක්වාම ගියා කියන එකට. නමුත් අපි හිතමු නැති විදියට මේ වෙනකොට එතුමත් අද ජීවිතෙන් සමු අරගෙන. නිර්මාණ කලා ඉවර කළා ඒක. නිර්මාණය පෙන්නන ස්තුතියි නැවතෙන්න මගේ පළමු චිත්‍රපටිය. ඒකෙදි කන රසය හා මොකද අමහීරිතා ගොඩාක් තියෙනවා. ඉතින් ඒ චිත්‍රපටි මට පාඩු වුණා. මට ගෙවල් දොරවල් පහ නැති වෙ ගියා. ඒ පිළිමය දෙකඩම් කස් තිබ්බා, ගෙවල් දොරවල් කස් තිබ්බා, යහනවානු කස් තිබ්බා. මේ නිර්මාණය වෙන්නේ අද මම දුක් වෙන්නේ නැහැ. අදටත් මම ඇත්තට අද ගොඩාක් ගමනක් ඇවිල්ලා තියෙන නිසා මම දුක් වෙන්නේ නැහැ. මම දන්නා මට කොයි වෙලාවක හරි සල්ලි හම්බේ. ඊට පස්සේ තවත් නිර්මාණයක් කළා කොමඩි ෆිල්ම් එකක් සෙල්ලම් නැත්නම් ලෙල්ලම් කියලා. ඒකේ අධ්‍යක්ෂවරයා ජෝතිපාල මහත්තයා සිංදු 35 පිටරියක 30 ඩයස් මහත්තයා. ඉතින් ඔය අතරින් ජයසේකර අපොන්සේ මහත්තයා හම්බ වෙනවා. ඊට
එතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අන්තිම කාලයේදී ගොඩක් සිනමාව ගැන ගොඩක් ඉගෙන ගත්තා එතුමාගෙන්. එයාගේ පන්ති වලට සම්බන්ධ වුණා, සංගණිය ඉගෙන ගත්තා. හැම දෙයක්ම අන්තිමට අපි එක ගෙදරම නැවතිලා හිටියක් ටික කාලයක්. ඉදරදී සිනමාව මොකද්ද? රංගනය මොකද්ද? මිනිස්සු අඳුරාගත්තා ගොඩක් දේවල්. හැම දෙයක්ම එතුමාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ තුමා මේ නිසා මම ජයසිර කුසුමාත විශේෂයෙන් මතක් කරන්නේ. ඒතර ගොඩාක් යාළු මිත්‍ර හම්බ වුණා. ඒක නම්ගම් කියනකොත් එමටයි. ඒ නිසා මම කොහොම කියන්නේ විශේෂයෙන් මතක් කළේ කීප දෙනෙක් පමණයි. උදම මොනගලේ දැන් චිත්‍රපට නිෂ්පාදනය ගැන අපි කතා කරේ. හැබැයි ඔබ රංගන ශිල්පියෙක්. අපි දකිනවා පහුගිය කාලේ දෙරණ නාලිකාවේ ටෙලිෆිල්ම් එකක ලස්සන චරිතයක් කරන පොඩක් කියමු. රංගනය නේද? රංගනේ ඇත්තටම මම ගොඩාක් කැමතියි. නමුත් මට රඟවන්න බෑ. ඒ චුට්ටක් වෙයි පුළුවන් ඒක. ඊට වැඩි මම ආසයි නිෂ්පාදනය. පාඩු ලාභ සිද්ධ වුණා. ලාභ නෑ තාම. තාම ලාභයක් නෑ. නමුත් පාඩුමයි සිද්ධ වුණේ. මේ ඒ නිසා මට ඇත්තට එතන මේ පැත්තේ යන්න මොකද ලියන්නේ. මම ගොඩාක් මට නැති වෙච්ච දේවල් එමටයි. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ඒ දේ මට ලැබෙයි කොයි මොහොතක හරි. රංගනය චිත්‍රපටි මං හිතන්නේ පහක් හයක වගේ රඟපාලා දිනා පොඩි චරිත. ඊට පස්සේ ලොකු චරිතයක් කළා ජයසේකර පොන්ස මහත්තයාගේ. කැමරමන්ගේ චරිත තරු සබා කියලා ෆිල්ම් එකක්. ඒක එන්න දිනා තමයි. ඒකේ ලොකු චරිතයක් කළා අපේ ගොළුවෙක්. ඊට පස්සේ ආපහු මට ගොළුවෙක්ගේ චරිතයක් දෙනවා පොන්ස අයියා. මාර අභියෝග ඒක ලොකු අභියෝගයක්. එයා මේ ටෙලි චිත්‍රපටයක් කරනවා උමා කියලා. මායික දින්නේ ගොළුවෙක්ගේ චරිතයක් හේත් ඒක තා බැරයලු. අපොන්සේ හිතුවේ නැහැ මම ඒක කරයි කියලා. මම හිතනවා අපොන්සේ යා සතුටු ඇති කියලා මගේ කරපු රංගනය. එතුමා මම කියනවා බෝ උදර් කළා වැඩි කියලා. මායික ඊට අමතරව ඇත්තට මම කරපු චිත්‍රපටි පොඩි පොඩි චරිත වලට මම ඉඳලා තියෙනවා. දැන් ලොකු නිර්මාණ වලත් ඉන්නවා. ඒත් මම ලොකු බලාපොරොත්තු නැහැ රංගනය ඉදිරියට. දැන් මොනවලද දැන් පාර්ලිමන්ට් එකේ මම හිතන්නේ සිනමාවට සම්බන්ධ කීප දෙනෙක්ම හිටියා. ඒ අය මේ සම්බන්ධව කතා කරාද නැද්ද? මොකද්ද ඔබතුමාගේ ආකල්පයේ සම්බන්ධ? මෙහෙමයි මේ කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බෑ. අරයා කතා කරන්නේ නැහැ, මෙයා කතා කළා, අරයා කතා කළා කියලා එහෙම නෙවෙයි. ගොඩාක් රවින්ද්‍ර රන්දිනි, උදාහරණයක් ලෙස රවින්ද්‍ර රන්දිනි මට හිටියා, ගීතා කුමාරතුමා, මාළි පොන්සකර, එතකොට අපේ රංජන රමනායක, උද්දික වේමන, ඔය ගොඩක් ඔය හිටියනේ ඉන්නවනේ. ඉතින් මම දැක්ක ගොඩක් අය කතා කළා. නමුත් ගොඩාක් පස්සේ මම නම් දැක්කේ රංජන රාමනායක මහත්තයා ගොඩාක් කතා කළා සිනමාවෙන්. ගොඩක් අසාධාරණකම් ගැන සිද්ධ වෙන දේවල් එතුමා කතා කළා. ඉතින් ගොඩක් අවස්ථාවලදී කතා කළ මං හිතන්නේ ගොඩක් අපිට ඒ හැමදේම ලැබුණේ නැහැ. ඊට වැඩි මම හිතන්නේ සිනමා ශාල රැකගන්න රජෙන් ඊට වැඩි සහයෝගයක් ලබා දුන්නොත් සිනමා හිමියන්ටත් ගොඩක් අසාධාරණකම් සිද්ධ වෙනවා. මොකද විදුලි බිල ගෙවා ගන්න විදියක් නැහැ, සේකන පරිවර්ති ගෙවා ගන්න විදියක් නැහැ. ඉතින් සිනමා ගොඩක් වැහෙන්න හේතුව හොඳ නිර්මාණ හරියට බිහි වෙන්නේ නැහැ. මණ්ඩල අතරේ ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. ඒ නිසා බෙදා හැරීම් වලදී මම හිතන්නේ කවුරුත් සහයෝගී වැඩි කළොත් මේ මම හිතන්නේ කාටවත් අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ නිෂ්පාදකවරු වශයෙන් අපට. නා අරයා හොඳ නිර්මාණයක් බී කරලා තිනවා. මෙයාගේ නිර්මාණයේ බාල නිර්මාණයක්. එහෙම නේ මම නම් හිතන්නේ හැම කෙනාටම සාධාරණ මණ්ඩල වලින් අපිට යමක් දුන්නොත් මම හිතන්නේ දුමසී ගිය මුදල හරි හොයාගන්න පුළුවන්. සමහර ගොඩාක් අයට නිෂ්පාදකවරු ගොඩාක් අසාධාරණකම් සිද්ධ වෙනවා. අධ්‍යක්ෂකවරුන් අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒවට මෙහෙමයි නිර්මාණත් එක්ක තමයි ඒවා යන්නේ. නමුත් අපි මේ තිබ්බා ගැහුවා වගේ බෑ. හොඳ නිර්මාණයක් දුන්නොත් ඉතින් මණ්ඩල පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. ඒගොල්ලොන්ගේ අන්තර විදුලි බිලවත් බෑ ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වුණොත් ඉතින් දවසෙන් දෙකකින් වුණත් ගලවලා දානවා ෆිල්ම් එක. ඒ නිසා අඩුමසි සති දෙකක්වත් දුවා ගන්න ලැබුණොත් ගාන හරි කවර් කරගන්න පුළුවන්. ඒකයි. දැන් මේ ගොඩක් දේවල් තියෙනවා අපිට කවර් කරගන්න. අපිට තියෙන ඇප් තියෙනවා, එක එක YouTube channel තියෙනවා. ඉතින් දැන් මොනවා හරි කරලා පාඩු නොවි යම් විදියකින් බේරගන්න ක්‍රම
තියනවා දැන් ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. මම හිතන්නේ ඉදිරිය නිර්මාණයක් කරනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඒ බජට් එක උඹ ඒවා බලලා මේ කොරුන්ට අහු වෙන්නේ නැතු වෙන්න අහු වෙ නොවි ඒ නිර්මාණයක් කළොත් ඒක නිර්මාණ ජය ගන්න පුළුවන්. දැන් බඩුගලයි තවත් අලුත් පියවරකට අත ගැහුවා කියලා පොඩ්ඩක් ආරංචි බොරල් පැත්තේ මොකක් හරි විශේෂ ස්ථානයක් මේකයි සම්පත්. මම පිළිදි ගත්තා නෙවෙයි අපි රෙන්ට් එකට ගත්ත ඔෆිස් එකක්. ඒක මමයි ජගත් කරුණාසේන මහත්තයේ ජගත් කරුණාසේන මහත්තයේ ප්‍රචාරක කටයුතු තියෙනවා. ඊට අමතරව අපි එහෙදි බලාපොරොත්තු වෙනවා සිනමා සංග්‍රහයක් එළි දක්වන්නේ. ඒක අපිට වැඩ කටයුතු කරගන්න තැනක් එපායි. තැන් වල ගිහිල්ලා කරන්න බෑ. ඒ නිසා අපි ඔෆිස් එකක් ගත්තා. ඉදිරියේදී සිනමා තරු කියලා සංග්‍රහයක් මාසික සංග්‍රහයක් ඉදිරි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රචාර කටයුතු නිතරම හැමදාම අපි ඔෆිස් එකේ කරා තම කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. ඒ බොරල්ලේ තියෙන සුපර් මාකට් එකේ. එතකනේ නවක තරු. ඔව් ඒදී අපිට සමුග සාකච්ඡා කරන හැමදාම ඒදී එතෙන්ද ඇවිල්ලා පුළුවන්. මොකද අපිට තැන් තැන් වල ගෙනන්න බැ අපේම කියලා තැනක් පොඩි තියෙනවා. ඒ නිසා අපි ජගත් කරනවා කියන මහත්තයා මම අමිල. මේ මල්ලි කියලා ඉන්නේ යා තමයි සිනමා තරු. ඒකේ ප්‍රධානය. ඉතින් අපි තුන් දෙනා එකතු වෙලා ඒ සංග්‍රහවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒදී. දැන් මඩුගල යන්න බොහොම අමාරුවෙන් හරි හම්බ කරලා ගෙවල් දොරව යාන වාහන ඒ සියල්ලම අද නැහැ මේ සිනමාව නිසා. හැබැයි මේ සිනමාව ගොඩ ගන්න ඔබ පුදුම සටනක් කරනවා. අදට අනාගතේ ඔබ දැවන්ත නිර්මාණයක් කරන්න මේ දවස්වල ලෑස්ති වෙනවා. අදට නිය හිතවතුනේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න යන්න. ඒකට චුට්ටක් කිව්. ඒ ගැන නේද? ඇත්තට මම රුසියාවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉන්න කාලේ ගොඩාක් දේවල් මම භාෂාව සාහිත්‍ය හදාරුවා සිනමාවත් ඉගෙන ගත්තා. නමුත් තව මම අධ්‍යක්ෂණයට බයයි. මොකද මම කීප දැන් නිර්මාණ හතරක් පහක් කළානේ. ඒ නිසා මම ලොකු අත්දැකීමක් ගත්තා ඉස්සරලා. මම හැම දෙයක්ම මම ටී බෝයිද හැමදේම වැඩ කළා. ප්‍රොඩක්ෂන් එක කළා. තම අධ්‍යක්ෂණය විතරයි කළේ නැත්තේ. ඒ කරපු නිර්මාණවලදී මම ගොඩාක් හැම නිර්මාණයකම හැම එකම මම බැලුවා. කොහෙද අසාධාරණකම් වෙන්නේ? කොහෙන්ද එතනදී මේ පාඩුවෙන්ට හේතු මොනවද? ගොඩාක් මම හැදෑරුවා. දැන් මම දන්නා නිර්මාණයක් කොහොමද කරන්න ඕනද කියලා. ඉදිරියේදී මගේ ඒ මම අධ්‍යක්ෂණය කරන්න මම දන්නවා වැඩි කරන්න. කොහොමද ප්‍රොඩක්ෂන් එක හැන්ඩල් කරන්නේ? කොහොමද අනිත් දේවල්? කැමරිය නන්දයන් ඒ රංගන ශිල්පීන්ට ඒගොල්ලන්ගේ කැමරියම කොහොමද? හැම දෙයක්ම මම හදාගන්න. ඉදිරියේදී මම හිතන්නේ මගේ නිර්මාණයක් මම පාඩු වෙන්නේ නැහැ. දැන් කරපුවෙවත් මම අද ගොඩාක් වෙලාවට මේ නිර්මාණ තුනම පාඩු නොවී යන්න මම වගේ බලාගෙන තියෙනවා. මගේ නිර්මාණයත් මම හිතන්නේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය දෙකම මම කරන්නේ. ඒක මෙහෙම නෙවෙයි. මේක මම අදින් වාසේ මම ට්‍රයි කරන්නේ මම රෂියන් ෆිල්ම් බලලා තියෙනවා. රෂියාවේ හිටිය අවුරුදු 10ක් රුසියාවේ හිටියා. ඒ ෆිල්ම් මම හැදෑරුවා. ඉතින් මම කරනවා නම් කරන්නේ ජාත්‍යන්තරයට අරයන්න පුළුවන් විදිහේ නිර්මාණයක්. නිසා ලංකාවට පෙන්නන්න ජාත්‍යන්තරය දක්වා මගේ නිර්මාණය යන්න තමයි මගේ අදහස. කරනම් පළමු නිර්මාණය මම ජාත්‍යන්තරයට මම අරයන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිවාර්යෙන් කැන්ඩි ටීවී වෙනුවෙන් සුබපතනා මඩුගල්ලයට ඒ නිර්මාණය දැවැන්ත නිර්මාණයක් වෙන්න ජාත්‍යන්තර තලයේ සම්මානනීය නිර්මාණයක් වෙන්න ඔබේ පළමු නිර්මාණයට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අයියා දැන් සිනමාව ගොඩ ගන්න තනියම සටන් කරනවා. දැන් ඔබ බය නැහැ? ඔව් මම බය නැහැ. අභියෝගමයි බාර ගන්න. දැන් මේ අධ්‍යක්ෂණයත් ලොකු අභියෝගයක්. හැබැයි ඔබ කොහොම හරි සිනමාව ගොඩ දාන්න. මට දවසක් කිව්වා මේ කරගන්න බැරි සිනමා නිර්මාණ හොඳ නිර්මාණ තිබ්බත් ඔබතුමා ඒව ගන්නවා කිව්වා. ඉදිරියේ බලාපොරොත්තුවක් තියෙන අය. ඒ වගේ ලොකු සහයෝගයක් දෙච්චුට්ටක් කියමු. මේමයි සමහර ගොඩාක් චිත්‍රපටි තියෙන කරගන්න බැරුව ප්‍රදර්ශනය කරගන්න බැරි ෆිල්ම් තියෙනවා. භාගයක් කරපු ෆිල්ම් දෙනවා. ඒ ඉදිරියේදී මම ඇත්තටම බලාපොරොත්තු තියෙන මගේ නිර්මාණ තුනෙන් පස්සේ ලැබෙන මුදලින් මට කීයක් හරි ඉතුරු කරගෙන මම ඊට සිනමා වුණ හොඳ වෙන්නේ නැහැ නේද? හොඳ වෙන්න නම් තව නිර්මාණ කරන්න ඕනේ. ඒ සිනමා වුණ හොඳ වෙනකම් කරන නිර්මාණ ඉවත් අරගෙන හොඳ නිර්මාණ තියෙනවා ඉදිරියේදී. දැන්ම නෙවෙයි ඉදිරියේදී. ඒ නිර්මාණ මොකද පව් සමහර අධ්‍යක්ෂ වෘත්තේමයි නිෂ්පාදක වෘත් පව්. මොකද
සල්ලි වියදම් කරලා දැන් මම ව්‍යාපාරිකෙක් නෙමෙයිනේ මමත් සුද්දෙක් ආවොත් මේ සංචාරක ලංකාවට එනවා නම් මට සල්ලි තියෙනවා මට හොඳට සල්ලි තියෙනවා සංචාරක එනවා නම් අපි විදේශේ විනිමය ගේන අයගේ විනිමය මගේ තියෙන හැකියාව මත මට මුදලක් හම්බ වෙනවා ඒවත් යොදාගෙන මගේ මේ නිර්මාණ වෙන සල්ලිත් යොදාගෙන මම ඔය සීනිය සබෑ කර ගන්නවා කවදා හරි දැනට අපි ඉන්නේ සුනිල් ටී මහත්තයා එතුමත් ගොඩක් චිත්‍රපට නිෂ්පාදකයෙක් හොඳ නේද හොඳ මහන්මේ එතුමා වගේ ඇත්තටම එතුමත් ගොඩක් දායකත්වය ලබා දෙන සිනමා වෙන්නේ මටත් හරි ආසයි ඒ වගේ නිර්මාණ අරගෙන නිර්මාණය කරලා එතුමා වගේ හොඳ නමක් හදාගෙන රටේ මැරිලා යන්න හොඳ කලාකරුවෙක් වශයෙන් අතරම හිතවතුනේ ඒ වචනේ අහන්නත් අපිට සන්තෝෂයි. මොකද පාර්ලිමේන්තේකට ගිය අපේ උදවිය සිනමාවට සම්බන්ධ අපේ කලාකරුවෝ හැබැයි මේ වගේ වචනයක් දුන්නේ නැහැ. හැබැයි මෙතුමා තනියම තමන්ගේ මහන්සියෙන් හම්බ කරගත්ත ධනෙ වියදම් කරලා අපේ සිනමාව රැකගන්න දරන උත්සාහය අපි බෙහෙවින්ම අගය කරන්න ඕනේ. ඔබතුමාට සුබපතනවා මේ හැම ගමනකටම. අවසාන වශයෙන් ඔබ තෘප්තිමත් මම තෘප්තිමත් තෘප්තිමත් ඒක නෙමෙයි මම සැලෙන්නේ මම තෘප්තිමත් මොකද හොඳ නිර්මාණයක් බිහිවෙන ආසයි يعني හරි ඒ සතුට මන් දන්නේ මට ඉතින් ගෙදරින් නම් හංචි එනවා ඔව් තවම මේ ලාභයක් නැහැනේ පාඩුමනේ සිද්ධ වෙන්නේ මොනවා නම් පොඩ්ඩක් බරබරේ දානවා නමුත් ඒවා මේ නිර්මා ඉදිරියේ දෙන නිර්මාණවලින් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඒ තියෙන හිත්වල තියෙන දේවලුත් නැති වෙලා යයි සතුටු වෙයි මොකද මේ මම හැමදාම අභියෝග අරගෙන තියෙනවා ඒ අභියෝගම ජය අරගෙනත් තියෙනවා තවම ජය ගන්න බැරුනේ මේ සිනමාවෙන් විතරයි මතර ඒක ඔබතුමා අනිවාර්යෙන් ජය ගයි මොකද මේ වසරේදීම සිනමා නිර්මාණ කීපයක්ම එළියට දානවා කක්කෝ දෙකක් එළියට දානවා අපිට එකක් අනිවාර්යෙන්ම සිද්ධ වෙයි. අනිත් නිර්මාණ ජනවාරි ලබන අවුරුද්දේ හරි මුල් මාස කීපය තුරද එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතවතනේ අපේ කතා බහේ අවසාන මිනිත්තුවේ ඉන්නේ මඩුගල්ල මහත්මයා. අපේ මඩුගල්ල අයියා ආදරණීය සහෝදරයා අවසාන වශයෙන් කැන්ඩි ටීවී වෙනුවෙන් මොනවද දැක්ක? අත චන්දන යන්නේ ඒත් කලාකරුවෙක් නේ. එතුමාට තුනක් තියෙනවා. එතුමත් පුදුම වුණ කර මං වගේ තමයි. දැන් සම්පත් අතවුද කියන්නේ ඒවයි කියන්නේ. ුණකාරය ඔක්කොම ඉන්නේ ුණකාරය සිනමයි ඔක්කොම ුණකාරය ඉන්නේ. ඒ නිසා මේ අපි යන් පොත් කැන් ටීවී එක මේක එතුමාගේ තව සහෝදරය සමග ඒ හිතවතුන් සමග මේ යන ගමන මං හිතන්නේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. රන්දරු උඩ රටින් දී වෙන කැන්ඩි ටීවී චැනල් එක මම හිතන්නේ ලංකාවෙම හොඳ චැනල් එකක් බවට පත් වෙවා කියලා ඇත්තටම හදවතින්ම කියන්නේ සුබපතන තුමාට රන්දර මහත්තයා හොඳයි හිතවතුනේ නම් අපි සුන්දර කලාකරුවෙක් නිෂ්පාදකවරේ කතිකාචාර්යවරේ හොඳ ගුරුවරේ හොඳ මඟපෙන්වන්නට සංචාරකයන් සහ අපේ රට වෙනුවෙන් සිනමා වෙනුවෙන් කැප වෙන දැවැන්ත චරිතයක් සමගම අපි කතා බහකට ලක් කරගත්තේ මංගල මනුගල්ල අපේ සහෝදරයා. ඉතින් එතුමාට ඒ බලාපොරොත්තු සියල්ලක්ම සඵල වෙන්න කියලා අපි කැන්ඩි ටීවී වෙනුවෙන් ආශිර්වාද කරනවා. එතුමාගේ ළඟදීම එතුමා විසින්ම නිෂ්පාදනයකට අධ්‍යක්ෂණය කරන ඉතින් දැවැන්ත නිර්මාණයට අපි සුබපතන. ඒ වගේම ඊට අනිද්දාට අපිට දකින්න ලැබෙන යකඩ දිනු සඳ දඩේම රුවන් තාරකා වෙන චිත්‍රපට මේ රටේ සිනමා කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. අපි ගිහින් එන්න. ආයුබෝවන්.